අයිබෝන් ඔබ සියලු දෙනාටම පොරෙක්ස් පාඩම් මාලාවෙත් උංගොඩ පාඩමස් සමඟ ඔබ මේ එකතු වේ සිටින්නේ. පළවෙනි පාඩමෙන් අපි පොරෙක්ෂණ කුමක්ද කියලා හඳුනාගත්තා. දෙවන පාඩමින් අපි පොරෙක්ස් අන්තර්ජාතික ගිණුමක් බෝකර ආයතනයක ඕපන් කරන්නේ කොහොමද කියලා අපි දැනගත්තා. හරියාකාර අපි තම සරල විදිහට අපි කියලා දුන්නා. ඔබ ඒ පාඩම් දෙකම තාමත් බැලුවේ නැත්නම් අපේ YouTube channel එකේ තියෙනවා ඒ පාඩම් දෙක. ඔබ බලන්නේ පාඩම් දෙක. අද යන්නේ අපි තුන්වන පාඩමට. තුන්වන පාඩම ලෙස අපි කරන්නේ දැන් ඔබ account එකක් හැදුවා. දැන් forex ගැන දන්නවා. දැන් මේක trade කරන්නේ කොහොමද? කොහොමද මේ forex ට්‍රේඩ් කරන්නේ මොකේද කියලා තමයි දැන් දැනේ. මේක සුවිශේෂී ප්ලැට්ෆෝම් එකක් තියෙනවා MetaTrader 4 කියලා. ඉතින් අපි මේ MetaTrader 4 කියන එක ඔබගේ ජංගම දුරකථනයට හෝ ඔබගේ පරිගණකයට අපි ස්ථාපිත කිරීමට මේ සූදානම් වෙන්නේ. දැන් මේ මම නම් මේ කරන්නේ පරිගණකයෙන්. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද පරිගණකෙන් මේක ස්ථාපිත කරගන්නේ. මේක ජංගම දුරකථනයෙන් Android Apple දුරකථන වලින් ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු. මුලින්ම මෙම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් යටතේ තියෙනවා අපගේ වෙබ්සයිට් එක, බ්ලොග් එක අපේ. ඒ බ්ලොග් එකට යන්න. ඒ බ්ලොග් එකේ තියෙනවා මේ MetaTrader 4 download now කියලා. මෙන්න මේ බැනර් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබව ගෙන යනවා ලයිට් වර්ක්ස් ලාගේ MetaTrader 4 කියන platform එක download කරන ස්ථානය වෙත. මේ ආකාරයට අපි MetaTrader 4 ක්ලික් කරනවා. ඊට පස්සේ ඔබට පේනවා හතරක් කොටස්. මේ පළවෙනි එක කියන්නේ ඔබට පරිගණකයට MetaTrader 4 ස්ථාපිත කරගන්න මෙතනින් තමයි download කරගන්නේ. මේ MetaTrader 4 මල්ටි ටර්මිනල් එක මේක ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඔන්න මේක පස්සේ අපි කියලා දෙන්නම්. මේ තියෙන්නේ iPhone, iPad වලට App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න තැන. මේ තියෙන්නේ MetaTrader 4 Android වලට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරන තැන. හරි, දැන් අපි බලමු කොහොමද පරිගණකයට MetaTrader 4 ස්ථාපිත කරගන්නේ කියලා. දැන් මේක ඩවුන්ලෝඩ් දෙනවා. සේව් ෆයිල්. දැන් මේක ෆයිල් එක සේව් වෙලා. දැන් මේකේ ෆයිල් එක සේව් වෙලා තියෙන්නේ. අපි මේක ඩවුන්ලෝඩ් ඕපන් කරගන්නවා අපි. මේක within light forest MetaTrader 4 setup run කරනවා. යස් දෙනවා. දැන් මේක නෙක්ස්ට් දෙනවා. දැන් මේක ඩවුන්ලෝඩ් වෙමින් පවතිනවා. ඔයගොල්ලෝගේ ජංගම දුරකථනයක් තිබ්බත් මේ ආකාර ප්ලේ ස්ටෝර් එකේ MT4 කියන එක අපිට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න මං කොයි ස්ථානවලි. මේ ආකාරයට තමයි මේක ඩවුන්ලෝඩ් කිරීම සිදු වෙන්නේ. දැන් මේක ෆිනිෂ් කරනවා. දැන් ඔබ App Store එකේ මේ Play Store එකේ ඔබ Play Store එකේ ඉවර නම් ඔබට ඒක ඕපන් කරගන්න පුළුවන්. දැන් MetaTrader 4 පරිගණකයට ස්ථාපිත වෙලා ඉවරයි. දැන් අපි මේක සමහරක් වෙලාවට ඔටෝම ඕපන් වෙනවා. නැත්නම් අපි මේ Start button එකට ගිහිල්ලා All Program අපිට තේරෙන මේ වගේ Lightbox MetaTrader 4 Terminal කියලා icon එකක් desktop එකේ තියෙනවා. මේක අපි double click කරනවා. අන්න ඔය ආකාරයට ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. අපි next දෙනවා. මේක අපි cancel කරනවා. මෙතන අපි මේක close කරනවා.
හරි දැන් අපි 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 තෝරගන්නේ යුරෝ යුඑස්ඩී දැනට ඒක විතර අපි ට්‍රේඩ් කිරීමට යොදා ගන්න නැත්නම් අපි ගොඩක් ඒව තියෙන කරන්සි වර්ග පවුම් යුඑස්ඩී එහෙම ගොඩක් තියෙනවා අපි ඒව අවශ්‍ය නැහැ අපට අපි පැටලෙනවා නැත්නම් අපි එකක් තෝරගන්නවා යුරෝ යුඑස්ඩී කියන කරන්සි පෙයක තෝරගන්න අපි මේක M5ට දාන්න මම කියලා දෙන්න මේවා දැනට M5ට ඔයගොල්ලෝ දාගන්න මේක waiting for updating right ඊට පස්සේ දැන් කරන්න තියෙන්නේ අපි ඩිමෝ ගිනුමක් ඩොලර් 1000ක ඩිමෝ ගිනුමක් ඕපන් කරගන්න එක. ඊළඟට දැන් ඔයගොල්ලෝ යන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් අපි ඕපන් කරානේ ලයිට් ෆොරෙක්ස් ගිනුමක්. ඒක ඕපන් කරලා දැන් මේ විදිහේ ලොගින් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ ලොගින් වෙන්න ඕනේ. ලොගින් වෙච්ච ගමන් මේ විදිහට පෙන්නනවා. ලොගින් වුණා පස්සේ දැන් මේකේ තියෙනවා මෙටා ට්‍රේඩ්. මේ තියෙන මෙටා ට්‍රේඩ් වලට ගිහිල්ලා හරි දැන් මෙටා ට්‍රේඩ් වල ඉන්නේ. හරි දැන් අපි ලයිට් ෆොරෙක්ස් වල ඩිමෝ ගිනුමක් ඕපන් කරන්නයි හදන්නේ. කොහොමද බලමු අපි ඩොලර් 1000ක ඩිමෝ ගිනුමක් ලයිට් ෆොරෙක්ස් වලින් ඕපන් කරලා මෙටා ට්‍රේඩ් එකට සම්බන්ධ කරන්න කියලා. මුලින්ම අපි ප්‍රොෆයිල් එකේ මෙහෙම රියල් කියලා තිබ්බොත් අපට මේක ඩිමෝ ගිනුමක් හදන්න බෑ. ඒකින්ද මේක වෙනස් කරන්න ඕනේ. රියල් එක උඩ ක්ලික් කරලා ඊපස්සේ මෙහෙම ඇක්ටිව් ඩිමෝ ට්‍රේඩින් කියලා වැටෙනවා. අපි ඇක්ටිව් ඩිමෝ ට්‍රේඩින් කියන එක ක්ලික් කරන්න ඕනේ. අන්න එතකොට ඩිමෝ කියලා වැටෙනවා. මේ ඩිමෝ කියන එක තිබ්බොත් ප්‍රශ්නයක් නෑ. මම කිසි දෙයක් කරන්න ඕනේ නෑ. දැනට ඩිමෝ කියන එක තිබ්බේ නැති හින්දා අපි එහෙම වෙනස් කරා. රයිට්. දැන් අපි සූදානම් වෙන්නේ ගිනුමක් ඕපන් කිරීමට. දැන් අපි මෙටා ට්‍රේඩ් වලට ක්ලික් කරනවා මේක. මෙටා ට්‍රේඩ් වල රයිට්. දැන් ඕපන් account press කරනවා. මෙතෙන් අපි leverage එක එකට 400 දාගන්නවා. MT පොඩි මො හරි USD හරි දැන් අපි ගිනුම ඕපන් කරනවා. රයිට්. දැන් අපි ගිනුම ඕපන් කරලා ඉවරයි. නම්බර් එක බලා ගන්න 80 38 මේකේ අන්තිමට තියෙන නම්බර් එක. ඔයගොල්ලෝත් එහෙම නම්බර් එක බලාගෙන මේක ආයෙ refresh කරනවා අපි. හරි. refresh කරාම අපට ආව මෙන්න අපි හදාපු account එක 38 අන්තිමට තිබ්බ මේ තියෙන්නේ. එකට 400 leverage එකේ. දැන් මේක අපි turn into main කියලා අපි දාගන්නවා. turn into the main. yes. right. දැන් අපි මේකේ password එක අපි අපිට එනවා email එකට අපිට එහෙම ඕනේ නැහැ. අපිට මෙතනින්මයි password එක අපි change කරගන්නවා. මෙතන edit කියා password. මෙතන තමන්ට කියවුවා තමන්ට ලේසි password එක. මේ වගේ ගිනුම් ඕන තරම් අපට open කරගන්න පුළුවන් light process එක ඇතුළේ. අපි ලේසි password එක මෙතනින් අපි type කරනවා. save කරනවා. ඕනේ. password change complete. දැන් මේක මුදල් කිසිම මුදල් ප්‍රමාණයක් නැහැ. අපි මේකට දැන් මුදල් තැන්පත් කිරීම සඳහා තමයි සූදානම් වෙන්නේ. ඩිමෝ අපිට ඕන තරම් මුදල් මෙතනින් ඒ කියන්නේ අපිට ට්‍රේඩ් කරන්න දෙන ඔයගොල්ලෝ ඕන තරම් මුදල් බොරු සල්ලි බොරු මුදල් අපිට දෙනවා. ඕන තරම් අපිට මේක ඩිපොසිට් කරගන්න පුළුවන්. ඩිපොසිට් කරලා අපිට පැට්‍රිස් වෙන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද අපි මේකට මුදල් තැන්පත් කරගන්නේ කියලා. අපි යනවා ප්‍රොෆයිල් වලට. ඊට පස්සේ ඩිපොසිට් මේ තියෙන මෙතන ඩිපොසිට් කියලා ඩිපොසිට් ක්ලික් කරනවා. රයිට් මෙතන තියෙන ඩිමෝ මෝඩ්. මේ ඩිමෝ මෝඩ් එකේ කොච්චර මුදලක් ඔබට ඕන තරම් මුදල් මේකෙන් තැම්පත් කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය ඩොලර් 1000ක account එකක් තමයි open කරගන්නේ. එක බිඳුවක් කපනවා. දැන් ඩොලර් 10යි 7.2යි එක වැටෙනවා. ඕගොල්ලොන්ට real account trade වල ගිනුම් වල open කරන්න ඕන නම් මෙතනින් තමයි real account එකක් create කියන්නේ ඇත්ත සල්ලි දාලා කරනවා නම් මෙතනින් තමයි deposit කරන්න. තව තැන් තියෙනවා deposit කරන. මෙතනොත් ඕනම් පුළුවන්. දැන් අපි top up කරනවා අපේ ගිනුම. රයි. දැන් වුණා අපේ ගිනුම top up වුණා. දැන් හරි. දැන් අපි ආපහු යනවා meta trade එකට. ඊට කලින් අපි ආයේ meta trade කියන එක මෙතන meta trade එකට ගිහිල්ලා මෙතන මේ number එක අපි save copy කරගන්නවා. හරියට මෙහෙම කරලා copy කරගන්නවා. copy කරගෙන අපි යනවා නැවත meta trade එකට. ෆයිල් වල ගිහිල්ලා login to trade account මේ දෙන්නේ login to trade account කියන එක press කරනවා. අන්නෝම අපි දැන් මේක right click කරලා paste කරනවා. ඔය නම්බරේ අපිට type වුණත් කරන්න පුළුවන්. කොලේක ලියාගෙන හරි කොහොම හරි අපි අර ලීසින්ද copy paste කරා. අපි password එක අපි ගහවපු password එක මෙතනින් type කරනවා.
හරි. මෙන්න මෙතන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ තෝරන්න ඕනේ lightforexdemo.com කියන එක. මේ තියෙන්නේ lightforexdemo.com server එක තෝරන්න. ඒ ටික හරි. දැන් login වෙනවා. දැන් මෙතන පේනවා. right login වුණා. අපේ නම පෙන්නනවා. අපේ නමත් එක්ක මේක ගිණුම පෙන්නනවා. right දැන් අපි පස්තාරේ පෙන්නවා. දැන් මෙහෙම ට්‍රේඩ් කියන එක වුණා. හරි ඩොලර 10 මේ තියම්පත් වෙලා තිනවා. මේ තින් ඩොලර 10. දැන් අපි මේක ට්‍රේඩ් කරන්නේ කොහොමද? අන්න ට්‍රේඩ් කරන ක්‍රමය තමයි දැන් අපි ඊළඟට කරන්නේ. මම මෙතනදී ඔයාලා සරල වශයෙන් කියලා දෙන්නම් මෙතන ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද කියලා. platform එක මේ තනි කරව මේ තියෙන option එක්කම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. එකින් එක මම ඔයගොල්ලන්ට ප්‍රධාන option ටික විතරක් කියන්න. දැන් මේ දැන් අම්ම මෙතනින් මේ පස්තරේ මේකෙන් බලවා ලොකු පොඩි කරන්න. මේ ලොකු කරන්න මෙතනින් පොඩි කරන්න. අපිට ලොකු කරලා තමයි බලාගන්නේ. දැන් මෙතනින් කියවෙන්නේ විනාඩියෙන් කොච්චර මේක චලනයක් වෙනවද? මේකින් කියවෙන විනාඩි 5කට කොච්චර චලනයක් වෙනවද? මේකේ විනාඩි 15 තිය පැය 4 දවස සතිය මාසෙ අපි විනාඩි 5කට තරඳා මේක ට්‍රේඩ් කරන්නේ. හරි ඊට පස්සේ දැන් අපි දැන් මේක මෙහෙමයි අපට මේකේ ලොකු ඩාක් දිනවා. දැන් මේකේ පෙන්වන්නේ යුරෝ USD. මේ තියෙන යුරෝ USD යුරෝපේ යුරෝත් ඇමරිකා USD කරන්සි බය දෙක අතර තියෙන උච්චාවචනය ඉහළ පහළ යාම තමයි මේ පස්තරෙන් පෙන්වන්නේ. උදාහරණයක් වශයෙන් ඩොලර් එකට සාපේක්ෂව රුපියලයගේ 175 80 එහෙම එහෙම කියලා ගෙවන්න තියෙන ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ ලංකාවේ රුපියල බාල්දු වෙනවා. ඒ වගේ තමයි මේ යුරෝ USD එකත් මේ පෙන්වුම් කරන්නේ. මෙතනදී ඔයගොල්ලෝ පේනවා ඇති මේ පස්තර හිරට නගිනවා කියන්නේ ඇමරිකාවේ තියෙන ඇමරිකාව මේ වෙලාවේදී ලොස්ට් මොකක් හරි දෙයක් සිදු වෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ අගය ඩොලර් වලේ අගය බහිනවා. මේකෙන් යුරෝ එකට සාපේක්ෂව ඇමරිකාවේ ඩොලර් යගේ බැසීමක් තමයි මෙන්න මේකෙන් පස්තා හිලයාමකින් සිදු වෙන්නේ. මම ඒක හොඳට කියලා දෙන්නම්. දැන් ඔය ට්‍රේඩ් කරන විදිය තමයි ඔයගොල්ලෝට කියලා දෙන්නේ. අපි ට්‍රේඩ් එකක් දාන විදිය පොඩ්ඩක් බලමු. ට්‍රේඩ් එක ආවට ගියාට බෑ. අපි ඒ නිවුස් ෆොරෙක්ස් නිවුස් ඇනලයිස් කරලා ඒ විදිහට තමයි අපි මේක දාන්නේ. අපි නිකන් ඩිමෝ account එකක් ඉඳලා අපි මේක ටෙස්ට් කරන්න මේක පොඩ්ඩක් කරලා බලන්න අපි කරමු. දැන් අපි හිතමු දැන් මේ පස්තරේ අපි පහළට යනවා තමයි. මොකක් හරි ඇමරිකාවට හොඳ දෙයක් වෙනවා. ඒකෙන් දැන් පස්තරේ පහළට යන්න බෑ. අපි මේක සෙල් පහළට යන්න දන්නේ සෙල් එක. මේ සෙල් එකත් අපි දාන්නේ. අපි new order එකක් අපි create කරනවා. ඔන්න එනවා. මෙතෙන් lot ගන්න එනවා. අපි lot අඩු මේකට දාලා තමයි මුලින් කරන්නේ. lot අඩු එකට දාලා මෙන්න මේ වගේ සෙල් ඔප්ෂන් එක ඔබනවා. දැන් සද්දයක් එක දැන් ඔයගොල්ලන්ට දැක්ක මෙන්න මේ සෙල් ඔන්න සෙල් එකක් මේ දිනේ කොළපාට එකක් අලුතෙන් ආවා වැදුනා. දැන් මෙන්න මෙතන පෙන්නනවා සෙල් එකක් දාලා තියෙන්නේ ලොට් එක 0.01 දැනට 0.05 පාගා ඔයගොල්ලෝ සත ප්‍රොෆිට් එකක් ලබලා තිනවා. මේ ලොට් ගාන වැඩි වෙන්න මෙතන තියෙන ලොට් ගාන වැඩි වෙන්න මේකේ අගය වැඩි වෙනවා. අපන් ඔයගොල්ලෝ ඒවත් පස්සේ කියලා දෙන්නම්. අද කියලා දෙන්නේ ට්‍රේඩ් එකක් දාන විදියයි platform එක ස්ථාපිත කරගන්න ආකාරයයි. ඒ වගේම ඔයගොල්ලන්ට ඕන buy එකක් උනත් දාන්න පුළුවන්. දැන් අපි මේක ඇමරිකාවේ දැන් මේක profit වෙනවා. මේක profit වෙනවා. මේක දන්න බගේ සින ඍණ ගාණෙන් පෙන්නුවොත් මේක unprofit. හරි දැන් අර ඍණ වෙලා ගියානේ. දැන් ඊළඟට පුළුවන් ඕන නම් අපට buy එකක් උනත් දාන්න. එකක් දාන්න new order ගියා. මෙතන lot ගාන අපි කියමු 0.2 අපි දැම්මා මේ buy. මෙතනින් buy දාන්න පුළුවන් මේ අන්න එකත් buy එකක් ආවෙන්න. දැන් sell එකකුත් දාලා දෙනවා. අපි buy එකකුත් මේ ආකාරයට දාලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් පැහැදිලි ඇති කොහොමද මේ platform එකේ demo practice කරන්න කියලා. ඔන්නවම තමයි demo account එකක් practice කරන්නේ. දැන් මම ඔයගොල්ලන්ට ඊළඟ පාඩමෙන් කියලා දෙනවා මෙන්න මේ tools ගැන සම්පූර්ණ විස්තරයක්. ඊළඟ මේ tool වලින් කරන්නේ මොනවද? ලොකු කතන්දර ගොඩක් තියෙනවා. ට්‍රේඩ් එකක් දැන් දාන විදිය දන්නවනේ. දැන් ඔයගොල්ලෝ මේක පැට්‍රිස් වෙන්න ඕන. මේක දාන්න මේක ඕන දෙයක් new orders දාන්න ඕන තරම් account demo account හදා ගන්න පුළුවන් අර මං කලින් කරපු විදියට. මං lightforex account එකට ගිහිල්ලා ඒ විදියට demo account ඕන තරම් 10,000 ඕන තරම් 10 ඩොලර් හදාගෙන ඔයගොල්ලන්ට පැට්‍රිස් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. අර කරපු විදියටමයි ඒ account හදන්නේ. දැන් සරල වශයෙන් අපි ගැව්වොත් දැන් මෙන්න මේක ඩොලර් 732ක 30ක ලාභයක් ඉදනට මේකෙන් ඇවිල්ලා තියෙනවා. මේ දන්න ඍණ කියන්නේ unprofit පාඩු ලබලා තිනවා. ඉතින් ඕන ඕක තමයි සරලව forex වල සිද්ධ වෙන්නේ. දැන් ඕගොල්ලොන්ට පුළුවන් ඊළඟ පාර දැන් ඕගොල්ලෝ දැන් ඊළඟ පාඩම මම කියලා දෙනවා හරිය ආකාරව ට්‍රේඩ් එකක් දාගන්නේ කොහොමද මේ tools ගැන කියලා දෙනවා. ලොකු පාඩමක් මේ forex කියන්නේ. මාවත් එක රැඳිලා ඉන්න ලොකු ආදායම් මාර්ගයක් ඕගොල්ලොන්ට සොයා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින්
එනම් මම මේ පාඩමින් සමුගන්නවා. ඔබට ස්තුතියි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඕගොල්ලන්ට අලුත් වීඩියෝ නරඹන්න පුළුවන්. අපේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙනම යන්න. ස්තුතියි. සුබ දවසක්.